ක්‍රිස් ගේල් කියන්නේ T20 ක්‍රිකට් පිටියේ තමන්ගේ නම ඉස්සරහින් වාර්තා රාශියක් ලියාගෙන ඉන්න සුපිරි ක්‍රීඩකයෙක්. අවුරුදු 41ක් වුණත් තාමත් ඇඟට පතට නොදැනෙන හයි පහරවල් එල්ල කරන්න පුළුවන් ගේල් 2020 IPL තරගාවලියේ මුල් තරග කීපයට ක්‍රීඩා කළේ නැහැ. ඒ නිසා තරගාවලියේ ආරම්භයේ ගේල් ගැන කතාබහක් ඇති වුණේ නැහැ. දැන් නැවතත් ගේල් ගැන කතාබහ ඇති වෙලා රාජස්ථාන් රොයල් කණ්ඩායමක තිබුණු තරගයේ ලකුණු 99ක් ගත්ත ගේල් ඒ තරගයේදී තමන්ගේ 10 වෙනි T20 හයි පහර එල්ල කරන්න සමත් වෙනවා. 2006 දී චාල්ස් බර්ඩන් කියන බර්මියුඩා ජාත්‍ක ක්‍රීඩකෙක්ට තමයි ගේල් තමන්ගේ පළවෙනි හය පහර එල්ල කරන්නේ. එදා තමන්ගේ පළවෙනි හය පහර එල්ල කරලා තවත් හය පහර දෙකක් පිට පිට එල්ල කරන්නත් ගේල් සමත් වුණා. 10 වෙනි හය පහර එල්ල කළ තරගයේ අවසන් වෙද්දී මේ සුපිරි ජමේකාන් ප්‍රහාරකයා IPL හය පහර 349ක් එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. ඒක තමයි තනි ක්‍රීඩකෙක් මේ වගේ ප්‍රීමියර් ලීග් තරගාවලියක එල්ල කරලා තියෙන වැඩිම හය පහර ප්‍රමාණය විදිහටත් වාර්තා වෙන්නේ. කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ වැඩිම හය පහර එල්ල කරලා තියෙන ගේල් හය පහර 162ක් ගේල් මේ තරගාවලියේ එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියේ 6 පහර 132ක් එල්ල කරලා තියෙන ගේල් T20 ලෝක කුස්ලාන් තරගාවලියවලත් 6 පහර 60ක් තමන්ගේ නමට ඉස්සරහින් සටහන් කරගන්න සමත් වෙලා තියෙනවා. IPL තරගාවලියක එක කණ්ඩායමක් වෙනුවෙන් වැඩිම හය පහර ප්‍රමාණය වාර්තා වෙන්නේ ගේල්ගේ නමට. IPL තරගාවලියේ වැඩිම කාලයක් RCB කණ්ඩායම නියෝජනය කළ ගේල් RCB කණ්ඩායම වෙනුවෙන් හය පහර 263ක් එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. මේ හය පහර 10න් තවත් හය පහර 124ක් ගේල් එල්ල කරලා තියෙන්නේ ජමයිකාවේ තල්වා කණ්ඩායම වෙනුවෙන්. කොදිව් කණ්ඩායම වෙනුවෙනුත් හය පහර 105ක් ගේල් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. IPL තරගාවලියේ ඉතිහාසයේ ගේල්ගින් වැඩිම වැටකප් කණ්ඩායම තමයි වර්තමානයේ ගේල් ක්‍රීඩා කරන Kings 11 කණ්ඩායම. Kings 11 කණ්ඩායමට එරෙහිව හය පහර 84ක් එල්ල කරන්න ක්‍රිස් ගේල් සමත් වෙලා තියෙනවා. 2015 අවුරුද්ද තමයි ගේල් වැඩිම T20 හය පහර එල්ල කළ වර්ෂය විදිහට සටහන් වෙන්නේ. 2015 දී හය පහර 135ක් එල්ල කරන්න මේ කොදෙව් දැවැද්දයා සමත් වෙලා තියෙනවා. 2011 ඉඳන් 2017 වෙනකන් 2014 හැර අනෙක් හැම අවුරුද්දකම හය පහර 100ට වඩා එල්ල කරන්නත් ගේල් සමත් වීම විශේෂත්වයක්. තරගයේ එල්ල කළ වැඩිම හය පහර වාර්තාවක් තියෙන ගේල්ගේ නමට 2017 BPL අවසන් මහ තරගයේ රන්පුර රයිඩර් කණ්ඩායම වෙනුවෙන් ඩකා ඩයිනමයිට් කණ්ඩායමට එරෙහිව තරගයේ හය පහර 18ක් එල්ල කරන ගේල් 2013 රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායම වෙනුවෙන් තරගයකදී නොදෙවි ලකුණු 175ක් ගනිද්දී හය පහර 17ක් ගේල් එල්ල කරන්න සමත් වෙනවා. අනෙක් කිසිම ප්‍රතිකරුවෙක් තරගයක හය පහර 16කට වඩා එල්ල කරන්න සමත් වෙලා නැති වීම ගේල්ගේ තරම පෙන්නන තැනක්. ගේල්ගෙන් වැඩිම හය පහර කාපු පන්දු යවන්න තමයි ඩෙවොන් බ්‍රාවෝ. බ්‍රාවෝට එරෙහිව හය පහර 17ක් එල්ල කරන්න ගේල් සමත් තලා තියෙනවා. දකුණු අප්‍රිකා පාදක පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහිර්ට එරෙහිව හය පහර 12ක් එල්ල කරලා තියෙන ගේල් ඇෆ්‍රෙඩි ෆියුස් චවුලා රෂීඩ් ඛාන් හමුවේ හය පහර 11 ගාන එල්ල කරන්නත් සමත් වෙලා තියෙනවා. මෙතනින් රෂීඩ් ඛාන් 2015 ඉඳන් තමයි ගේල්ට හමු වෙන්නේ. මේ අවුරුදු පහට රෂීඩ් තමයි මේ තරම් ගේල්ගෙන් පහර කාලා තියෙන්නේ. ගේල් T20 තරග 18කදී හය පහර 10කට වඩා එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. එවින් ලෙවිස්, යාෂ් අයර්, ඇන්ඩ් රසල් තුන්දෙනා තරග 3ක හය පහර 10ට වඩා එල්ල කරලා ගේල්ට පිටුපසින් ඉන්නේ. මේ වාර්තාව බලද්දී T20 ක්‍රිකට් වල හය පහර එල්ල කිරීමේ මොනතරම් ආධිපත්‍යයක් ගේල් පතුරවාගෙන හිටියද කියන දේ හොඳටම පේනවා. හය පහර 1001ක් එල්ල කරද්දී T20 තරගවල 4 පහර 1040ක් විතරයි ගේල් එල්ල කරලා තියෙන්නේ. එතෙයිනුත් පෙන්වන්නේ ගේල් ලකුණු ගන්න ගුවන් මාර්ග තෝරගන්න මොනතරම් ආසද කියන එක. මේ සුපිරි ප්‍රහාරකයා තවත් කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දකින්න ගොඩක් ප්‍රේක්ෂකයෝ කැමති වුණත් පන්දු යවන්න නම් ලෝකෙට ලොක්ක ක්‍රිකට් පිටියෙන් සමු ගන්න දවස වෙනකන් බලාගෙන ඇත්තේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.